මාස දෙකකට වැඩි කාලයක් මහසයුරේ අතරමංව සිටි ඇමරිකානු දෙහිවරයෙකු බේරා ගැනීමට ජර්මානු නෞකාවක සේවකින් පිරිසක් සමත්ව තිබෙනවා. ඔහු මෙලෙස සාගරයේ අතරමංව ඇත්තේ බෝට්ටුවකින් මසුන් මැරීම සඳහා ගැඹුරු මුහුදට ගොස් සිටියදී. මසුන් මැරීම සඳහා පසුගිය ජනවාරි මාසයේදී ඇමරිකානු ජාතික ලුවිස් ජෝඩන් නැමැති 37 හැවිරිදි පුද්ගලයා බෝට්ටුවකින් මුහුදු ගොස් තිබෙනවා. එම බෝට්ටුව අනතුරට ලක්වීම හේතුවෙන් අතරමං වූ ඔහු සාගරයේ ගෙවා දැමූ කාලය දින 66ක්. එම කාලය තුළ ලුවිස් ආහාර ලෙස ලබාගෙන ඇත්තේ අමු මසුන් සහ වැසි ජලය. මසුන් නැල්ලීම සඳහා තම ඇඳ සිටි ඇඳුම භාවිත කිරීම විශේෂත්වයක්. කෙසේ නමුත් ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ජර්මන් නෞකාවක සේවකයන් පිරිසක් ඔහුගේ දිවි බේරා ගැනීමට සමත් වුණා. විදේශ වාර්තා පැවසුවේ බේරා ගන්න අවස්ථාව වන විට ඔහු විජලන තත්ත්වයෙන් පසු වූ බවයි. ඉන්දියා මධ්‍යම රජයේ අමාත්‍යවරියක වන ස්මිති ඉරානි රෙදිපිලි වෙළඳසැලක ඇඳුම් ඇඟලා බලන අවස්ථාවේ එම කුටියේ සවිකර තිබූ කැමරාවකින් ඇය රූගත කළ බවට පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ පිළිබඳව සොයා බැලූ ඇමතිනියට දැකගත හැකි වී ඇත්තේ වෙළඳසැලේ පරිගණකයේ තුල ඇති ඇගේ රුව ඇතුළත් වීඩියෝ දර්ශනයයි. මේ සම්බන්ධව ගෝවා නගරයේ අදාළ වෙළඳසැලේ සේවකයන් සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන පසුව අපමත මුදා හැර තිබෙනවා. වර්තමානයට කොයි තරම් දුරට ගැලපෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. මොකද අද අපේ කතානායිකාව මේ කියමන අභියෝගයට ලක් කරන්න සමත් වෙච්ච නිසා. නුගේගොඩ අනුලා විද්‍යාලය අගනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක්. අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් දක්ෂ සිසුවියන් පිරිසක් මේ පාසලේ අධ්‍යාපනය ලැබෙනවා. ඒ අතරින් අපේ කතානායිකාව වන හරණි සුලක්කනා හේවාතන්ත්‍රි සුවිශේෂී චරිතයක්. බැඩ්මින්ටන්, හෑන්ඩ්බෝල් සහ ක්‍රිකට් යන ක්‍රීඩාවන්ට එකසේ හපන්කම් දක්වන හරිණි මේ වෙනකොට මෙම ක්‍රීඩාවන් තුනෙන්ම ජාතික තලයේ ජයගෙන අවසන්. මගේ දුව හරිණි ක්‍රීඩා තුනකට එක වගේ දක්ෂයි. එයා කොහොමත් කරන හැම දෙයක්ම උපරිම කැපවීමෙන් කරනවා. එයා එයාගේ පාසලට වගේම රටටත් ලොකු කීර්තියක් ගෙනල්ලා දෙයි කියලා මම විශ්වාස කරනවා. මුලින්ම ක්‍රීඩාවක් වශයෙන් බැඩ්මින්ටන් තෝරගනිද්දී හරිණිට යන්තම් වයස අවුරුදු 8 සම්පූර්ණ වුණා විතරයි. එදා ඉඳන් අද වෙනකල් ඇය බැඩ්මින්ටන් ක්‍රීඩාවලියේ ජයග්‍රහණවලට මේ කුසලාන සහතිකපත් සාක්ෂි දරනවා. පාසල් පන්දුවර 20 ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායිකාවද වන ඇය සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් තම පාසලට ලබා දෙන්නට මූලිකත්වයේගෙන කටයුතු කළා. මේ වෙනකොට හරිණි ජාතික සංචිතයේත් තමන්ට ස්ථානයක් වෙන් කරගෙන අවසන්. හරිණි ක්‍රිකට් වලට කොතරම් දක්ෂ වුවත් අපේ රටේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ අනාගතය එතරම් සුබවාදී නොවීම කනගාටුවට කරුණක් බවයි ඇගේ පුහුණුකරු පවසන්නේ. මේ අවුරුද්දේ අපිට අnder 19 පාසල් ක්‍රිකට් සංචිතයක් හදනවා කියලා තිබුණා. ඒකට ළමයි තෝරගත්තා. ඒ වුණාට තාම කිසිම දෙයක් වෙලා නැහැ. මෙවැනි ක්‍රීඩිකාවන්ට වෙන්නේ පාසලෙන් පස්සේ ඒගොල්ලන්ට අනාගතයක් නැති වෙනවා. පාසල් හෑන්ඩ්බෝල් කණ්ඩායමේ වත්මන් නායිකාව ලෙස කටයුතු කරන හරිණි 2013 වසරේදී මැලේසියානු තරඟ සංචාරයට එක් වුණු සමස්ත ලංකා පාසල් කණ්ඩායමේ උපනායිකාව ලෙසද කටයුතු කළා. සමස්ත ලංකා පාසල් බාලිකා හෑන්ඩ්බෝල් අනුශූරතා කිහිපයක්ම තම විදු මාතාවට දිනා දෙන්නට සිය කණ්ඩායම මෙහෙවපු හරිණි ඉන්න අවස්ථා ගණනාවකදීම දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන ලැබුවා. පසුපස ආයාමයේ හැකියාව සහ පොලේ ග්‍රහණය කරගෙන එල්ල කිරීමේ හැකියාව. ඒක තමයි විශේෂ දක්ෂතාවයක් විදිහට සලකන්නේ හෑන්ඩ්බෝල් ක්‍රීඩාවේ. එම දක්ෂතා තුනම සතු තියෙන නිසා මේ කණ්ඩායමේ ජයග්‍රහණ සඳහා විශාල වශයෙන් මඟ පෑදුණු බවට හේතු සාධක තියෙනවා. ක්‍රීඩාවන් තුනකින් එකසේ හපන්කම් දක්වන හරිණිගේ අනාගත බලාපොරොත්තුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමටයි. හිතන අපේ රටේ හැටියට ක්‍රීඩා තුනක් කරන්න බෑ. එච්චර පහසුකම් නෑ. මගේ තාත්තගේ බලාපොරොත්තුව මම ක්‍රිකට් ක්‍රීඩාව ඉහළටම යනවා දකින්න. ඒ හින්දා මම කැමැත්තෙන්ම තෝරගන්නේ ක්‍රිකට්. ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් එකසේ හපන්කම් දක්වන හරිණි සුලක්කනා සිය 11 වසරක ක්‍රීඩා දිවිය තුල කළ කැපකිරීම අපමණයි. මේ ගමනාවේ ගොඩක් බාධක මැද්දේ හැම දෙයක්ම කරේ මගේ අම්මයි තාත්තයි. පාසලෙන්ත් ඒ වගේම සහයෝගයක් ලැබුණා. මටත් කවුරු හරි අනුග්‍රහයෙන් ලැබෙනවා නම් මීට වඩා දෙයක් මට රටට කරන්න පුළුවන්. කොහොම හරි ක්‍රිකට් නැෂනල් ටීම් එකට ඇවිල්ලා තමයි මම එකම බලාපොරොත්තු. සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.